ධනවත්වීම කියන්නේ පහසු කාර්යයක් නම් නෙවෙයි. මේ සඳහා උත්සාහය, උනන්දුව සහ කැපවීම අවශ්‍ය වෙනවා. බොහෝ දෙනා ධනවතුන් බවට පත් වෙලා තියෙන තමන්ගේ උත්සාහය නිසායි. නමුත් සමහර අවස්ථාවල සමහර මිනිසුන් අහඹුලස ධනවතුන් බවට පත්වෙන අවස්ථා ගැන අහන්න ලැබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ අහඹුලස මිනිසුන් සුපිරි ධනවතුන් බවට පත්ව සිදුවීම් කිහිපයක් ගැනයි. කාසි බිත්තිය. පෙනිසිල්වේනියාවේ එක්තරා පාළු නිවසක සෙල්ලම් කරමින් සිටින විට ප්‍රදේශයේ ළමුන් කිහිප දෙනෙක් බිත්තියක් තුර තිබූ පැරණි කාසි කිහිපයක් සොයා ගත්තා. ඔවුන් ඒ බව දෙමාපියන්ට දැනුම් දුන්නා. පසුව දරුවන්ගේ දෙමාපියන් පැමිණ මේ බිත්තිය කඩා දැමුවා. එයින් කාසි සිය ගණනක් වැටී තිබෙනවා. මේ අතර ඩොලර් 8500ක් පමණ වටිනා සාමාන්‍ය කාසි සහ ඩොලර් ලක්ෂ 2ක් පමණ අගයකින් යුක්ත දුර්ලභ කාසි පැවති බව සඳහන් වෙනවා. පොප්සිකල් 1905 දී ෆ්‍රෑන්ක් එපර්සන් නම් තරුණයා සෝඩා කුඩු සහ වතුර මිශ්‍රණයක් කලවම් කර කෝටුවක් සමග වීදුරුවක දමා සීතල පරිසරයක් තුළ අහම්බෙන් තබා ගියා. පසුව මේ සෝඩා කුඩු ජලය සමග මිශ්‍ර වී කෝටුව මත ඝන බවට පත් වී තිබුණා. එය පොප්සිකල් එක සොයා ගැනීමේ මූලික පියවර වුණා. ඉතින් මේන් අවුරුදු 20කට පසුව අයිස් ජලිප පොප්සිකල් ලෙස ජනප්‍රිය වුණා. මේ නිසා ෆ්‍රෑන්ක් එපර්සන් අතිශයින් පොහොසත් පුද්ගලයෙක් බවට පත් වුණා. කොකාකෝලා ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පාන වර්ගවලින් එකක් වන කොකාකෝලා ජෝන් පෙම්බර්ටන් විසින් හිසරදයට සහනයක් ගෙන දෙන ඖෂධයක් විදියට මුලින්ම නිෂ්පාදනය කළා. නමුත් ඔහුගේ සහායකයා එහි ප්‍රධානම ද්‍රව්‍ය දෙක කාබනීකృత ජලය සමග අහඹුලස මිශ්‍ර කළා. ඉන්පසුව කොකාකෝලා පානය නිෂ්පාදනය වුණා. මේක අදටත් ලෝකයේ පුරා ජනප්‍රියම පාන වර්ගය ලෙස කාතර ජනප්‍රියයි. මයික්‍රෝවේව් උඳුන. පර්සි ස්පෙන්සර් නම් ඉංජිනේරුවෙක් සතුරු ගුවන් යානා හඳුනා ගන්නා අනාවරකයකින් අත්හදා බැලීමක යෙදී සිටින විට අහම්බෙන් මැක්ටරන් වර්ල්ඩ් චොක්ලට් උණු කළ හැකි බව සොයා ගත්තා. මේ අහඹු නිෂ්පාදනය නිසා පර්සි සේවය කළ ආයතනයට ඩොලර් බිලියන 25ක පමණ ලාභයක් හිමි වුණා. හොක්ස්නේ හෝඩ් බ්‍රිතාන්‍ය ගොවියෙක් වන පීටර් වොට්ලන් විසින් තමාගේ මිතුරා වූ එරික් ලෝස්ගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ අහිමි වූ මිටිය සොයා ගැනීමට උදව් කරන ලෙසයි. නමුත් මිටිය වෙනුවට ඩොලර් මිලියන 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ කාසි සහිත ලී පෙට්ටියක් ඔවුන්ට හමු වුණා. පුරාවිද්‍යාඥයන් විසින් මේ නිදානේ හොක්ස්නේ හෝඩ් ලෙස නම් කළා. පසුව මේ ප්‍රදර්ශනය සඳහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට අරගෙන ගියා. මේ සඳහා එරික්ට සහ පීටර්ට ඩොලර් මිලියන 2.3ක ත්‍යාගයක් හිමි වුණා. සුපර් ග්ලූ ඇමරිකානු රසායන විද්‍යාඥයෙක් වන හැරි කූවර් සහ ඔහුගේ කණ්ඩායම විසින් ප්ලාස්ටික් ගන් ස්ලයිඩ් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට උත්සාහ කරන විට අහඹුලස සුපර් ග්ලූ සොයා ගත්තා. මේක 1985 දී ඉතාම ජනප්‍රිය වාණිජ නිෂ්පාදනයක් වූ අතර එය අද දක්වාම නැතිවෙමින් නිෂ්පාදනයක් බවට පත්වලා තියෙනවා. මේ කාලයේදී මේ නිෂ්පාදනය මගින් ඩොලර් බිලියන 2.5ක පමණ ලාභයක් හිමි වුණා. තල්මස් වමනය එක්සත් රාජධානී අටහැවලි චාලි නයිස්මිත් නම් පිරිමි ළමයෙක් වෙල්ල තීරයේ සිටියදී අසාමාන්‍ය ගලක් වැනි යමක් සොයා ගත්තා. ඒ ඔහු සිය පියාට පෙන්වූ අතර ඒ කුමක්දැයි දැනගැනීම සඳහා පියා විසින් අන්තර්ජාලයේ ඒ ගැන සෙවීම් සිදු කළා. පසුව ඔවුන් සොයාගත්තේ ඩොලර් 63,000ක් පමණ වටිනා ඇම්බර්ග්‍රීස් නොහොත් තල්මස් වමනය බවයි. තල්මස් වමනය කියන්නේ සුවඳ විලවුන් නිෂ්පාදනයේදී ඉතාමත් වටිනා අමුද්‍රව්‍යයක්. රෝයල් වන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ පතල්කම්කරුවෙක් මැණික් ගරමින් සිටින විට ඔහුගේ බාල්දිය පතුලේ විශාල දීප්තිමත් ගලක් තිබෙන බව සොයා ගත්තා. එය ඉතාමත් වටිනා එකක් යැයි නොසිතා එහි ඇති ලස්සන පෙනුම නිසා එය සිහිවටනයක් ලෙස තබා ගැනීමට ඔහුගේ නිවසට රැගෙන ගියා. වසර 14කට පසු ඔහුගේ විශේෂඥයෙක්ට පෙන්වුවා. එවිට අනාවරණය වුණේ ඒ ඩොලර් මිලියන 3කටත් වඩා වටිනා කළු පැහැති ඔපල් ගලක් බවයි. පසුව ඒ රොයල් වන් කියන නමින් ප්‍රසිද්ධ වුණා. රත්රන් කුට්ටිය ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ගොවියෙක් තමාගේ නිවසවට ප්‍රදේශයේ ලෝහමය අනාවරකයක් මගින් යමක් සොයමින් සිටින විට අහම්බෙන් කුඩා රත්රන් කැබැල්ලක් සොයා ගත්තා. ඔහු දිගට මෙහි ගැනීම සිදු කළ විට ඩොලර් 315,000ක් පමණ වටිනා රත්රන් කිලෝග්‍රෑම් 5.5ක් සොයා ගත්තා. පෙනිසිලින් අදටත් බහුල ලෙස යොදා ගන්නා පෙනිසිලින් නම් ඖෂධය 1928 දී ස්කොට්ලන්ත ජීව විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලේමින් විසින් සොයා ගත්තා. ඔහු නිවාඩු ලැබීම නිසා පරීක්ෂණාගාරයේ සිට නිවසට ගියා.
ඔහු නැවතත් පරීක්ෂණාගාරයට පැමිණි පසුව පිරිසිදු කිරීමට අමතකව දමාගොස් තිබූ බැක්ටීරියා සහ පුස්වලින් පිරුණු අපිරිසිදු පෙට්‍රි දේශියක් සොයා ගත්තා. එමගින් බැක්ටීරියා විනාශ කරන බව ඔහුට අවබෝධ වුණා. මේ නිසා පෙනිසිලින් ඖෂධය සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් සමහර විට අපි හිතන්නේ මතන දේවල් නිසා අපේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර අත්හදා බැලීම් වල වැරදීම් පවා ඔබේ ජීවිතේ වාසනාව විය හැකි බව සිහියේ තබා ගන්න. ඉතින් මේ වගේ අධ්‍යාපනික සහ සමාජ දැනුමෙන් යුක්ත දේවල් දැනගන්න ඔයත් කැමති නම් දැන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.